ඒකයි බය නැතුව මම Nokia Android smartphone එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සෑමදා අලුත්වන Nokia. ශ්‍රී ලංකා දීපේට මෙන්ම සම්බුද්ධ ශාසනයට අනුපමේය සේවයක් ඉටු කළ නරපතියෙකු වන දුටුගැමුණු රජතුමන් විසින් ක්‍රිස්තු පූර්ව 140 දී පමණ රුවන්වැලි මහා සෑය ඉදිකරනු ලැබුවා. මහා තූපය ලෙසින් හැඳින්වෙන රුවන්වැලි මහා සෑයෙහි සුවිශේෂත්වය වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් ප්‍රමාණයක් වැඩ සිටින ස්ථානය එය වීමයි. මෙම තූපය අවසන් වරට ප්‍රතිසංස්කරණය කර චූඩාමාණික්ක පැලඳවීම 1939 වසරේදී සිදු වූ අතර කාලයාගේ ඇවෑමෙන් එම චූඩාමාණික්ක පළුදු වී දුර්වර්ණ වීම නිසා රන් පාදමක් සහිත නව චූඩාමාණික්කයක් නිර්මාණය කිරීමට පියවර ගැනුණා. එහි පළිඟු කොටස දේමන්ති වලට පමණක් දෙවෙනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණයෙන් සකස් කර ඇති අතර මැණිකල් 5320ක් සහ පිරිසිදු රත්රන් කිලෝග්‍රෑම් 28කට වැඩි ප්‍රමාණයක් ඊට භාවිත කර තිබෙනවා. දින ගණනාවක් පුරා චූඩා මාණික්ක වැඳ පුදා ගැනීමට දෙස් විදෙස් සැදැහැවතුන්ට ඉඩ සලසා දී තිබු අතර චූඩා මාණික්ක රුවන්වැලි රාජයන් වෙනුවෙන් පැලඳ වූ රන් පාදම සහිත චූඩාමාණික්ය නිරාවරණය කිරීම සිදු කෙරුණේ අද පෙරවරු 9:55ටයි. ඒ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනා හිමියන්ගේ වැඩම වීමෙන්. චූඩා මාණික්ක තන්පත් කළ කොත් වහන්සේ නිරාවරණය කළ අවස්ථාවේදී ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. श्री लंका द्वीप संबुद्ध शासन वना दीपेट पत्र विविध क्षेत्र अतर अपने धार्मिक Maxis, number one tie in Sri Lanka.